రోమన్ పల్లియబడ్డన అభయ జ్యేష్ఠ మాధవేది ఎతుమన్గే జీవితాధ్యాకీ పిలిబంధవ తమై కథాభా కరాన్ని పత్ర కళావతులు తీయన ఎతుమన్ లభపు జీవితాధ్యాకీ పిలిబంధ దెన్ అదత్ ఇన్నవా ఏ వాకేమ హలో చీఫ్ మమ నోమన్ కియన మే అపూర్ సుందర చరితే రోమన్ పల్లియబడ్డన అభయ జ్యేష్ఠ మాధవేది ఎతుమన్ దెన్ గొడక్ దినిక్ మగిన్ ఆ ప్రశ్నయక్ తమై ఏ కాలిది ఏ తరం కెమెరా కర్ణే ఉపకరణ పవా తిబ్బే నతి కాలయక్ ఏ తరం ప్రచలిత నో కాలయక్ එවන් කාලයකදී ඔබතුමා කොහොමද මේ කැමරා කරන්නේ පිවිසුනේ? ඇත්තටම මේ ප්‍රශ්න ආපුින්ද මම ගත් ස්තුතියන් තියෙනවා අයට. මොකද මගේ ගමේ දිප්පිරෝඩ ගමේ හිටියා ක්‍රිස්ටි පෙරයි කියලා ඡායාරූප ශිල්පියෙක් හරි දක්ෂෙක්. යහපේ චරිතයක්. ඒ ගමේ පළාතේ හරිම දක්ෂ අයියා ඡායාරූප කරන්නට. හැමෝසෙකදීම යා තම ඡායාරූප ගන්නෙ. ඉතින් මං කීවා දවසක් අනේ ක්‍රිස්ටියයි මං ආසයි මේ ලේඛන කලාව වගේම ඡායාරූප ගන්නත් හරි ආසයි. ඒකින්ද මට ඡායාරූප ගන්නත් උගන්වන්නද කියලා. අයියෝ මල්ලි සිම්පල් නේද මල්ලි කියලා මාත් එක්ක එන්ද කිව්වා විවිධ උත්සවවලට චාරුප ගන්න උදව් කරන්න කියලා ඇත්ත එක මං ගියා. ඉතින් හැමදාම ගිහලා කියලා මෙහෙම තමයි ෆොටෝ ගන්න කියලා ෆෝකස් කරන හැටි චාරුපේ ගන්න ක්‍රමය අර එක එක විදිහට ගන්නවා මට. ඒක අද ආතතේ එහෙම දෙන්නේ නැහැ නේ කවුරු නේද? මං ඒක සන්තෝෂ වෙනවා කිස්ටි පෙර මහත්තයා අද අපේ අතින් නැහැ ජීවත් ජීවිතු කතර නැහැ. මං ඉගෙනත් ඒ දවසක් කියා ඉත හම්බුණා මල්ලි මට හොඳ ලොකු වැඩක් හම්බුණා. දිගටම හම්බ වෙනවා මේ නීල රූපසිංහ මහත්මයාගේ හතර දිනාම සූර්ය චිත්‍රපටයේ නිශ්චල ජාරප ශිල්පී මේ වශයෙන් යාට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කිව්වා. දැන් මල්ලිට ෆොටෝ ගන්න පුළුවන් නේද මාත් එක්ක යන්න කිව්වා. ඒ වැඩේ ලොකු වැඩක්. ඔය කියන වැඩ ඔක්කොම නවත්තලා දාලා මේ එඳ මාත් එක්ක යන්න කියලා එයා මාව ස්කූටරේ දාගෙන විජේ චිත්‍රාගාරට ගියා. හන්දල විජේ චිත්‍රාගාරයේ ෆොටෝ ගන්න. යාම දැන් මම හරි ආසයි. නළු නිළියේ ඉනවා ඔක්කොම සුන්දරයිනේ. ඉතින් මේ මෙහෙම කැමරා ඉතින් එයා ඔක්කොම ෆොටෝ අරන් ගොඩක් අරගෙන ගම් පොන්සකගේ ෆොටෝ විජේ කුමාරගේ ෆොටෝ මාල් පොන්සකගේ ෆොටෝ ඔක්කොම අරගෙන අරගෙන මට කිව්වා මල්ලි දැන් මට මාන්ති මං පොද එළියට ගිහිල්ලා එන්නම් මේ ඔය ඉතුරු ටික ගන්න කියලා. ආහ් ඉතින් ඉතුරු ටික ගන්න කිව්වා දැන් මං දන්නවා ටික සාස්ත්‍රය දැන් දන්නවා නේද? මං ඉතින් මේ ඊළඟට මට ගන්න තිබුණේ ගම් පොන්සකගේ 4 රුපියල්. ගම් පොන්සක මහත්තයෙක් මං හරි ගාම්භීර ජල්තයක් නේ. මං කිව්වා මට 4 රුපියල් ගන්න ඕනේ. අවෝ මට කිස්ටි කියලා ගියේ. ඔයා ගණී කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. අද මොකක්ද ගන්න ඕනේ කිව්වා. අංකව දැන් අර මේ ඔබතුමා ගහගන්නේ ෆයිට් එක විදිහට මේ මූඩ් එක ගන්න කිව්වා. ඉතින් එයා එහෙම මූඩ් එක අරන් පෙන්නුවා. මං ෆොටෝ දෙක තුනක් ගත්තා. නෑ නෑ මල්ලි. දැන් මට මොකද අත විරුලනවා පොඩ්ඩක්. බයි. මොකද ගාන් පොන්ස එකක් ගියම හරි මම හිතයක් නෙමෙයි ඒ කූ එකේ ඒ චිත්‍රපට සම්බන්ධයෙන් හුඟක් අය ගාන් පොන්ස එකට හත ලොකු ගරු කිරීමක් කරනවා. ඉතින් මම මගේ අත වෙවුලනවා. එයා දැනගත්තා මේ ඔයාගේ අත වෙවුලන ඔයා බය වෙලා තියෙන්නේ. බය වෙන්න එපා. කැමරාවට බය වෙන්න එපා. මටත් බය වෙන්න එපා. මම මෙන්න මෙහෙමයි ගන්න කියලා තා පොඩ්ඩක් ඉගෙනනවා මේ අපේචර් එක පොඩ්ඩක් අඩු කරන්න කියලා මේ දැන් ගන්න කිව්වා. මම ෆොටෝ දෙක තුනක් ගත්තා. ඊපස්සේ මට ගනුරුද්ද ගමාර කිව්වා ඔයා අදක්ෂ කැමරා ශිල්පියෙක් වෙනවා පුතා. ඔයා අදක්ෂ කැමරා ශිල්පියෙක් වෙනවා කියලා මාව දිලිමත් කළා. මං මට ඒක හරි ආඩම්බරයි. මම ඒක ඒ වචනේ ඒ කියපු දේ හැමදාම හිතේ තියාගෙන ඉන්නවා. මං ඒ ගමන කැමරා කරන දිගටම කරගෙන ගියා. ඊට පස්සේ වෙඩින් ඕඩර්ස් දෙනවා මට. මං ඉතින් එකක් ගත්ත වෙඩින් ඕඩර් එකක් ගත්ත හාපුරා ගියා ගලා. යාළුවෙක්ගේ එකක් කළේ. කරලා කොහොම ඒ කාලේ දැන් වගේ නෙමෙයිනේ. ෆිල්ම් රෝල් දාලා ෆෝකස් කරලා හැම කෙනෙක් ගන්න හරි අමාරු විදිහ රෝල් දෙක තුනක් ගත්තා මම. අරගෙන පිටකොටුවේ දැනකට දුන්නා ප්‍රින්ට් කරන්න. බ්ලැක් කළු සුදු චාරූප කළු වර්ණ නැහැනේ. ප්‍රින්ට් කරන්න දීපුවාට පස්සේ එයා කිව්වා 13කින් එන්න කියලා. මම 13 වෙනි දවසේ ගියාට පස්සේ ඒ ස්ටුඩියෝ එක බහලා දාලා ඒ මනුස්සත් නැහැ. බලනට පස්සේ අර ගන්න බුණා ඒ මනුස්සයා යාපනයේ ඉඳන් ආපු මනුස්සෙක් මේ කොහොම හරි ඒක නැහැ ස්ටුඩියෝ එක නවත්තලා දාලා ගිහිල්ලා මගේ ෆිල්ම් රෝල් වලට වෙච්ච දේකුත් නැහැ. මීට වෙච්ච දෙකුත් නෑ මට වෙච්ච දෙකුත් නෑ. අන්තිම මොකද හේතුව අර මනුස්සයට මූණ දෙන්න බෑනේ මගේ මිත්‍රයාට. අන්තිමදී මට එපාම වුණා ඒ වැඩේ. ඒ කියන්නේ වෙදින් ෆොටෝ ගන්න එක එපාම වුණා. ඉඳන්පත් ඒ වැඩේ නතර කළා මම. මොකද හරි වගේමක්නේ මම බොරු කාරෙක් වුණා නිකන්. මම ඒක දාම දුක් වෙනවා ඒ වැඩේ මට මගෙන් අතවස් වීම ගැන. ඔන්න ඔහමයි උනේ. ඔන්න ඔහමයි උනේ. අදට ඔහොම වුණාට ලබන සතියේත් බලාපොරොත්තු වෙන මේ වගේ තව සොඳුරු කතා තියෙනවා කතා කරන්න. හැලෝ චීෆ් මම නෝමන්. වෙලාවත් බැලුවේ මම. ඇයි වෙලාව බැලුවේ? නිකන් ඉතින් හොඳයිද නරකයිද කියලා දැන් ඔයත් එක්කනේ ඉන්නේ එකයි. මේ
හෙලෝ චීෆ් මන්නෝම නෝමන් පලිහවැඩන මහත්මයාට බොහොම සූතිවන්ත වෙන්න ඕනේ. මොකද මාධ්‍ය ජීවිතයේ ඔහු ලැබපු අත්දැකීම් අපිත් එක්ක මේ බෙදා හදා ගන්න අනිවාර්යයෙන්ම. අපි මොහන් සමරනායක අපේ ජේෂ්ඨ මාධ්‍යවේදියාට අපි ආරාධනා කරමු දෙන්න කියලා. මොකද අපි ඊළඟ මිනිත්තු කිහිපෙ වෙන් වෙන්නේ තුමත් එක්ක. බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න කියලා. ඒ ඇවිල්ලා ලකලහැස්ත වෙන අතරේ මම යන්නද ඒ පැත්තට? ඔයා ඒ පැත්තට යන ගමන් මම මේ වාර්තාවක් ක්‍රීඩා වාර්තාවක් කියුවේ මේ ICC ක්‍රිකට් සම්මානයක් දිනු පළමු ඔබ්සර්වර් ක්‍රිකට් තරුව කුමාර් ධර්මසේන මෙන්න වාර්තාව. මේකෙදි වැඩිදුරටත් වාර්තා කරනවා මේ පසුගිය වසරට අදාළව පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල් ක්‍රිකට් සම්මාන උරලේ හොඳම ක්‍රීඩකයා විනිසුරුවරයාට හිමි සම්මානය කුමාර් ධර්මසේන දිනාගනිද්දී වසරේ හොඳම ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා එක්දින ක්‍රීඩකයා වශයෙන් මේ ත්‍රිත්වයම ප්‍රථම වතාවට දිනාගන්නේ විරාට් කෝලි. ඉන්දියානු කණ්ඩායමේ විරාට් කෝලි ඒක ප්‍රථම වතාවට දිනාගන්න අවස්ථාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම සිළුමිනේ තව පුවත් වාර්තාවකට මට යන්න අවසරද? නෑ. අපි මොහන්ස එක කතා කරන්නේ ලැසෙනි. ගුඩ් මෝර්නින්. ඔබතුමාට කොහොමද ගෙවිච්ච සතියන්තය? හොඳයිද? හොඳයි. ලෝකයට නම් එච්චර විනිසියුලාව පැත්තට ගියොතින් හොඳයි කියලා හිතුණා. විනිසියුලාවේ මේ මෑත කාලීනව කතා බහ කරන දේශපාලන අරුබුද අපි එතනින් කතාව පටන් ගමු. ඔව්. විනිසියුලාවේ කලක සිට දේශපාලන අරුබුදයක් මෝදු වෙමින් තිබෙනවා. දැන් මේ ගෙවි ගිය සතියේදී ඒකේ බොහොම බියකරු ප්‍රවණතාවක් මතුවුණා. අපි ඒක මුලින් පැහැදිලි කරගෙන ඊට පස්සේ මේ අර්බුදයට මුල්ලුණු සාධක අඳුනගන්න උත්සාහ කරමු තිබෙන වෙලාව අනුව. වෙනිසියුලාව ගැන මුලින් කියමු. වෙනිසියුලාව අමරිකානු මහද්වීපයේ දකුණු අමරිකාවේ උතුරු තුඩුවේ තියෙන විශාල රාජ්‍යයක්. එය පිහිටා තිබෙන්නේ කැරිබියන් මුහුදට මුහුණලා. විශාලත්වය වර්ග කිලෝමීටර් 9,16,000ක්. ජනගහනය මිලියන 32ක් පමණ. වෙනිසියුලාව ලෝකයේ ඛනිජ තෙල් නිධි වැඩියෙන්ම තියෙන රට. සෞදි අරාබියටත් වැඩි. ගල්ෆ් කලාපයේ තමයි ලෝකයේ හඳුනාගත්ත තෙල් නිධි වලින් 65%ක් තියෙන්නේ දළ වශයෙන්. 65%න් 25%ක් අයිති සෞදි අරාබියට. ඊටත් වැඩි වෙනිසියුලාවට අයිති කොටස්. මේ රටේ දැන් ඉන්න ජනාධිපති කෙනෙක්. ඔහුගේ නම නිකලස් මදුරෝ. ඔහු මුලින්ම ජනාධිපති පදවියට පත් වෙන්නේ 2013 හියුගෝ චාවෙස්ගේ අභාවයෙන් පසු. නැවත ඔහු ජනාධිපති පදවියට පත්වෙනවා 2018 ගෙවී ගිය වසරේ මැයි මාසයේ 25 වෙනිදා තිබුණු ජනාධිපතිවරණය. ඔහුට ලැබෙනවා ඡන්ද මිලියන 5.58 ලක්ෂ. ඔහුගේ ප්‍රතිවාදියට ලැබෙන්නේ මිලියන 1.3ක වැනි සංඛ්‍යාවක්. නමුත් මේ ජනාධිපතිවරණය අර්බුදකාරී. ඇතැම් දේශපාලන පක්ෂයකට ඉදිරිපත් වුණේ නැහැ. බටහිර රටවල් ඇමරිකාව ප්‍රමුඛ රාජ්‍යයන් මදුරෝගේ ජයග්‍රහණය පිළිගත්තෙත් නැහැ. ඒක ඒගොල්ලෝ සැලකුවේ ඡන්ද වංචා කරලා ලැබපු ජයක් විදිහට. ඒක මේ ලෝකේ සිද්ධ වෙන දෙයක්. මේ බලවත් රටවල් යම්කිසි රටක ඇතිවන දේශපාලන පරිවර්තනය තමන්ට රුචි නැත්නම් අර ලේබලය අලවනවා. සමහර විට ඇත්ත, සමහර විට ඇත්ත නොවේ. මේක තමයි අපි ජීවත් වෙන ලෝකේ තිබෙන කටුක යථාර්ථය. දැන් වෙනිසියුලාවේ ඒ 2018 දී පත්වුණු ජනාධිපතිවරයා මේ අවුරුද්දේදී තමන්ගේ පදවියේ වැඩබහර ගත්තා. ඒ පිටත් බටහිර රටවල් ඇමරිකාව ඒ ප්‍රතික්ෂේප කළා. වෙනිසියුලාවේ ජාතික මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුව තිබෙන්නේ විපක්ෂයට. දැන් පාර්ලිමේන්තුවේ එකපක්ෂයක ජනාධිපති එයා තමයි විධායක බලය වෙන තැනැත්තේ. ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති ඔහුගේ නම ජුවාන් ගුවයිඩෝ. එක ස්පාඤ්ඤ නමක්. මම ශබ්ද කරන්නේ නිලන්ති ඉංග්‍රීසියෙන් ලියලා තියෙන හැටි. සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ජුවාන් ගුවයිඩෝ තමම්ම කියනවා මම තමයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති. එයා කවදද කියන්නේ මේක? ජනවාරි 23. ඔබ මම ඒකයි මුලින් කිව්වේ මේක හරි බියකරු ප්‍රවණතාවක් කියලා. එයා තමම්ම ප්‍රකාශ කරනවා ඡන්දයක් නැතුව
මම තමයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෝකයට කියනවා මං පිළිගන්න ඔව් මදුරෝට කියනවා ආසනෙන් බැහැලා යන්න ඊට දවස් දෙකකට පස්සේ ලෝකේ නායකයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඔව් ජුවාන් ගුයිඩෝ තමයි වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ මේ බලය ජනාධිපති ධූරේ බලෙන් අල්ලගෙන ඉන්න පුජ්‍යලේ එයා යන්න ඕන ගුයිඩෝට තනතුර දෙන්න ඕන කියලා දැන් මොහොතකට හිතන්න අපේ රටේ කවුරු හරි කිව්වොත් පාර්ලිමේන්තුවේ ඉන්න මම තමයි ලංකාවේ ජනාධිපති ඒක පිස්සෙක් ප්‍රකාශයක් කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද ඇමරිකාව කිව්වොත් බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය කිව්වොත් ඔව් එයා තමයි අගමැතිකෝ ජනාධිපති මොකද මේ රටවලට වෙන්නේ මේක ඊටාම බියකරු ප්‍රවණතාවක් එතකොට ඇමරිකාවේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතයට එක්සත් රාජධානිය ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය ස්පාඤ්ඤය සහ ලතින් ඇමරිකාවේ රටවල් ගණනාවක් කොලොම්බියා බ්‍රසීලිය වගේ බ්‍රසීලිය අපි මෙතන කතා කළා ලතින් ඇමරිකාවේ විශාලම තම රට එහි මෑතකමදී බලයට පත්වුණු ජනාධිපතිවරයා ජායිර් බොල්සොනාරෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ස්ථාවරයට ලෝකේ බලවත් සහ ධනවත් රටවල අනුකූලතාව පළවෙලා තියෙනවා ලතින් ඇමරිකාවේ රටවල් රාශියක අනුකූලතාව පළවෙලා තියෙනවා. ඒ රටවල් ලතින් ඇමරිකාන රටවල් සියල්ලම එක්සත් ජනපදයේ මිත්‍රශීලී දක්ෂිණාංශික ආණ්ඩු තිබෙන. නමුත් වෙනිසියුලාව ආසන්නයේ තිබෙන මෙක්සිකෝව විශාල රටක්. එහි ජනාධිපතිවරයා මෑතකදී පත්තුනේ වාමාංශික අදහස් තිබෙන මැනුවෙල් ඔබ්‍රාඩෝ. එයා මේ ස්ථාවරයට එකඟ නැහැ. එකඟ නැති වෙන්න හේතුව තමයි ඔව් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ දුර්වලතා තියෙනවා. ඔහුට ප්‍රශ්න තියෙනවා. ඔහුගේ කාලය ඇතුළත වෙනිසියුලාවේ ආර්ථිකය වැටුණා. උද්ධමනය දහස් ගණනකින් ඉහළ ගියා. රැකියා විරහිතභාවය වැඩි වුණා. ජනතාව ලක්ෂ ගණනින් රට හැර ගියා. හරි. නමුත් කවුද ඒකට විසඳුම හොයන්න ඕන පවිත්‍ර මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ වෙනිසියුලාවේ ජනතාව. පිට සිටින වෙනත් රටකට ඒ තීරණය කරන්න බෑ තවත් රටක අභ්‍යන්තර දේශපාලනය. දැන් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක ප්‍රජාව සංවිධාන වුණානේ විවිධ අන්තර්ජාතික සංවිධාන ඇතුලේ. ඒවායේ පිළිගත්ත මූලික මූලධර්මයක් තමයි සෑම රටක්ම ස්වාධීන ස්වෛරී රාජ්‍යයන්. ඒ රාජ්‍යයක අභ්‍යන්තර දේශපාලනය තීරණය කරන්න කවර හෝ බලවතෙකුට අයිතියක් නැ නොකළ යුතුයි. නමුත් ඒකම තමයි සිදුවෙමින් තිබෙන්නේ. දැන් තියෙනවා ලොකු බියක් මතුවෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු මිලිටරි මැදිහත් වීම කරයිද කියන එක. ඔහුගේ උපජනාධිපති මයික් පෙන්ස් මේ ඊයේ පෙරේද කියනවා වෙනිසියුලා ප්‍රශ්නයට විසඳුම් ගණනාවක් තිබෙනවා. ඔය බලවත් රටවල් බොහොම ආඩම්බර තර්ජනාත්මක ප්‍රකාශයක් කරනවා මේ වගේ ප්‍රශ්න ආවම. ඒ තමයි පවිත්‍ර every option is on the table කියනවා. ඒක තියෙන්නේ බැරි වුණොත් ගහනවා කියන එක. every option කියනකොට ඒක වරන් ඇතුළේ තියෙනවා including the military option. ඒතර ඇමරිකාවේ මිලිටරි බලය අපි දන්නවා. ඒ බියපත් කරනවා. මයික් පෙන්ස් කියනවා. දැන් බයක් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට මිලිටරි මැදිහත්වීමක් කරයිද මට අතිරේක කාරණයක් කියන්න අවශ්‍යයි දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වූ සෑම ජනාධිපති කෙනෙක්ම රටවල් ආක්‍රමණය කළා වෙන රටවලට පහර දුන්නා ඩ්වයිට් ඩී අයිසන්හවර්ගේ සිට බරක් ඔබාමා දක්වා ඔබාමා බොහොම ලිබරල් මනසක් තිබෙන දක්ෂ චතුර බුද්ධිමත් නායකයෙක් ඒගෙන වාදයක් නැහැ. නමුත් ඔහුගේ කාලේ තමයි ගඩාෆි ඝාතනය කළේ. ඔහුගේ කාලේ තමයි සිරියාවට විරුද්ධ යුද්ධය පටන් ගත්තේ. ඔහුගේ කාලේ ඇතුළත ඩ්‍රෝන් ප්‍රහාර වලින් ඇමරිකාවට සතුරුයි කියලා සලකන මිනිස්සු 3000ක් මිය ගියා. නමුත් මේ බොහොම දඩබ්බර චරිතයක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් තවම මිලිටරි මැදිහත් වීමක් කරලා නැහැ කිසියම් වූ රටක. දැන් එනවා බිය ඔහු එවන්න කරයිද නැද්ද යන්න ගැන. දැන් අපි යමු නිලන්ති ඇයි මේ ඇමරිකාව වෙනිසියුලාවේ ප්‍රශ්නයට මේ තරම් මැදිහත් වෙන්නේ
ඇත්තම වෙනිසියුලාවට විතර නෙවෙයි ඔවුන් මැදිහත් වෙන්නේ මුළු ලෝකයටම. ඒක තමයි ලෝක බලවතුන්ගේ හැටි. මේක ඉතිහාසයේ පුරාම දකින්න තිබුණු ලක්ෂණය. අපි දන්නවා පැරණි කාලේ තිබුණ රෝම අධිරාජ්‍ය. රෝම අධිරාජ්‍යයත් එහෙමයි. එය පැවති මුළු කාලය තුළම අවට තිබෙන රටවල් කන්ට්‍රෝල් කළා. ඍජුව එම නැත්නම් වක්‍රව. දැන් අපේ කලාපයේදී අපේ කලාපයේ ඉන්න බලවතා අපේ රටවල් කන්ට්‍රෝල් කරනවා. පාලනය කරනවා. මේකට හේතු කිහිපයක් තිබෙනවා. සමස්ත ලතින් ඇමරිකාවම ඇමරිකානු මහද්වීපය ක්‍රිස්ටෝපර් කොලම්බස් හඳුනා ගැනීමෙන් පස්සේ වෙනම රාජ්‍ය බවට වර්ධනය වූ දා සිට සමස්ත ලතින් ඇමරිකාවම ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකන්නක් විදිහට තමයි භාවිත වුණේ. ඒක තමයි කටුක සත්‍යය. එක අවස්ථාවක ඇමරිකාවේ ජනාධිපතිවරයා ඒ 1821 දී ඔහුගේ නම ජේම්ස් මොන්රෝ. මොන්රෝ කිව්වා කිසිම බාහිර රටකට අයිතියක් නැහැ ලතින් ඇමරිකාවේ රාජ්‍ය කටයුතු වලට මැදිහත් වෙන්න. එහෙම කළොත් ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට පවා අයිතියක් නැහැ. එහෙම කළොත් මොන්රෝ කිව්වා අපි ඒක සලකන්නේ මේවා තමයි රාජතාන්ත්‍රික වචන. ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාවට කරපු තර්ජනයක් විදිහට. දැන් ආරක්ෂාවට තර්ජනයක් ආවොත් ඒකට උත්තර දෙන්න ඕන නේ. ඒ කියන්නේ ගහනවා කියන එකයි. දැන් මේක තමයි ඇයි හේතුව මේ රටවල දැවැන්ත ධනස්කන්ධයක් පහු කාලයක් තිස්සේ එක්සත් ජනපදයට ගලා ගියා. වෙනිසියුලාව මම කලින් කී පරිදි තෙල් සම්පතින් පොහොසත් රටක්. නමුත් අවාසනාව එහි බහුතර ජනතාව අතිශය දුප්පත්. ඉතාම බරපතල සමාජ විෂමතාවක් ඒ රටේ තිබුණේ. මුළු ලතින් ඇමරිකාවම තිබුණේ දීර්ඝ කාලයක් තිස්සේ මිලිටරි ආණ්ඩු, මර්ධනකාරී ආණ්ඩු. ඒ රටවල දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා වාමාංශික මාක්ස්වාදී ගරිල්ලා සටන් ව්‍යාපාර. ඒවා පසුගිය සියවසේ අවසාන කොටසදී අභාවයට ගියා. මුළු ලෝකයේම සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ අර බලවත් රටවල් දේශනා කරන මේ ගෝලීය කරන ලිබරල් ධනවාදයට අනුගත වෙන්න සිද්ධ වුණා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එසේ තිබියදී 1998 ඡන්දයෙන් බලයට පත්වෙනවා පුජ්‍යලයක් වෙනිසියුලාවේ හියුගෝ චාවෙස්. ඔහු ගේනවා අලුත් දර්ශනයක් මතවාදයක් 21 සියවසේ සමාජවාදය ගොඩනගන්න ඕන කියලා. ඔහු තමගේ ව්‍යාපෘතිය හඳින්වන්නේ බොලිවා වේරියානු විප්ලවය. මොකද ලතින් ඇමරිකානු රටවලට නිදහස ලබන්න මුල්ුණා සයිමන් බොලිවාර්ගේ විමුක්ති අරගල ව්‍යාපාරය. හියුගෝ චාවෙස් බලයට ඇවිල්ලා ඒ රටේ දුප්පත්කම නැති කරන්න, නූගත්කම නැති කරන්න, සෞඛ්‍ය දියුණු කරන්න, අර මහා තෙල් සම්පතින් උපයන ධනය වැය කරන විට ඇමරිකාව ප්‍රමුඛ රටවල් ඔහු පළවා හරින්න ක්‍රියා කරනවා. 2002 කුමන්ත්‍රණයකින් හියුගෝ චාවෙස් බලයෙන් පහ කරනවා. ඒ කුමන්ත්‍රණය මෙහෙවන්නේ CIA ආයතනය. නමුත් චාවෙස් ජනයා අතර ප්‍රසාදයට ලක්ව සිටියා අර සුබසාධන වැඩ නිසා. මිනිස්සු පාරට එනවා, නැවත වරක් චාවෙස්ට බලය ලැබෙනවා. කෙසේ වුවත් වෙනිසියුලාව අස්ථාවර කිරීමේ ප්‍රයත්නය බලවත් රටවල් අතහැරියේ නැහැ. අවසානයේදී පිළිකා රෝගයකින් චාවෙස් මිය යනවා. ඇත්තටම සමහර කතා තියෙනවා සනාත නොකළ. චාවෙස්ට පිළිකා වැළඳුනේ අය අර ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක් නිසා කියලා, බයොලොජිකල් වෝෆෙයා කියලා කියන්නේ ඒ නිසා. ඒක සනාත වෙලා නැහැ. චාවෙස්ගෙන් පස්සේ මදුරෝගේ පාලනය යටතේ අර මම කලින් කිව්ව අර්බුද එනවා. ඒ අර්බුද වලට ප්‍රධාන හේතුව තමයි ලෝක වෙළඳපළේ තෙල් මිල පහත වැටෙනවා. පවිත්‍ර ඒ තෙල් මිල ඉබේ පහත වැටුණා නෙවෙයි, බලවත් රටවල් එකතු වෙලා රුසියාව සහ ඒ කියන්නේ ව්ලදිමීර් පුටින් සහ මදුරෝ මට්ටු කරන්න තෙල් මිල පහතට ගෙනාවා. අන්න අර්බුද ආවා. වෙනිසියුලාවේ ජාතික ආදායම 86%ක් පමණ එන්නේ තෙල් ආදායම. දැන් මෙතන තමයි මේ රට අර්බුදය තිබෙන්නේ. ඉදිරි දින කිහිපය තුල ඒ උච්ච අවස්ථාවකට ළඟාවන ලක්ෂණ තියෙනවා. දැනටමත් පෙළපාලි පටන් අරන් ලෝකේ බලවත් රටවල් මදුරුවට බල කරමින් ඉන්නවා. ඇමරිකාව වෙනිසියුලාවට සම්බාධක පනවල තියෙනවා ඉතා බරපතල. ඉතින් මේක ලෝකයට දෙන පාඩම තමයි
කිසිම රටකට මේ තියෙන ලෝක රටාව ඇතුලේ තමන්ට අභිමිත ස්වාධීන සංවර්ධන මාර්ගයක් දේශපාලන මාදිලයක් තෝරගන්න අයිතිය ඉඩක් නැහැ. අයිතිය තියෙනවා පොතේ හැටියට. නමුත් ඉඩක් නැහැ. තෝරගත්තොත් ඒක කඩාකප්පල් කරනවා බලවත් රටවල්. නමුත් පුදුමය තමයි මේ රටවල් තමයි ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ස්ත්‍රී විමුක්තිය, මානව හිමිකම් ගැන කතා කරන්නේ. සම්බාධක පැනවුවහම කාගෙද මානව හිමිකම් කැඩෙන්නේ? ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්. එහැට තමයි බෙහෙත් නැති වෙන්නේ, කන්න නැති වෙන්නේ. මේ තමයි අපි ජීවත් වෙන ලෝකය. ඔබතුමා කිව්වේ වෙනසියුලාවේ ආදායමෙන් 86% විතර. ඔව්, එන්නේ තෙල් ආදායම. ඒක මේ පුවත්පතේ ලක්බිම ඉරිදා සංග්‍රහයත් වාර්තා කරලා තියෙන මොහන් සමරනායක මහත්මයා 16 වෙනි පිටුවේ වෙනසියුලාව තුන්වන ලෝක යුද්ධයකට අත වනයි කියලා තමයි මේ තේමා කරගෙන තියෙන්නේ. දර්ශන අශෝක කුමාර ගෙන එන වාර්තාවක්. මේ කියනවා තෙල් ආදායමෙන් 41% ඔවුන් ලබන්නේ ඇමරිකාවට තෙල් යවලා. නමුත් ඇමරිකාව මේ වෙද්දී ඔවුන්ගෙන් තෙල් මිලදී ගන්න එක අත්හිටවල තියෙන නිසා ඇත්තටම මේක වෙනසියුලාවේ ආර්ථිකයට මරු පහරක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කියලා. අපි ඊළඟ මාතෘකාවට යමුද පවිත්‍ර? ඊළඟ මාතෘකාවට යන්න කලින් මේ ඒකට අදාළ ලක්බිම ඉරිදා සංග්‍රහය වාර්තාවක් තියෙනවා. එක්සත් ජාතීන්ටවත් අඩංගු නැති දුප්පතුන්ගේ රාජ්‍ය මාලි කියලා තමයි වාර්තාවෙන්. අපි මාලි රාජ්‍ය ගැන කතා බහ කරන්න පටන් ගන්නවා මේ පසුගිය දවස්වල. අපේ විරුවන් දෙදෙනෙක් ඒ රටේදී බෝම්බ ප්‍රහාරයකින් අභාවයට පත් වෙනවා. ඒ සිද්ධිය තමයි අපි ඊළඟ මාතෘකාව විදිහට. ඔව්, සාමසාධක හමුදා. ඔව්, සාමාලි රාජ්‍ය. ඔව්, මම ඉතිරි කාලයට තව මාතෘකා දෙකක් තෝරාගෙන තිබෙනවා. එකක් ඇෆ්ගනිස්තානයේ, අනිත් එක මාලි. අපි දැන් පවිත්‍ර මතක් කරන නිසා මාලි රාජ්‍ය ගැන කතා කරමු. මාලි රාජ්‍ය අපේ කතාබහට එන්නේ පසුගිය ජනවාරි 25 වෙනිදා මාලි රාජ්‍යයට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙවරක ශ්‍රී ලංකා බට කණ්ඩායම ගමන් කළ වාහනයකට එල්ල වුණු ප්‍රහාරයකින් අපේ හමුදා සෙබළු කිව්වට එක්කෙනෙක් කපිතාන්වරයෙක්, අනිත් එක්කෙනා කෝප්‍රෝ. පවිත්‍ර හමුදාවේ ඉන්න හැම කෙනෙක්ම සෙබළෙක් තමයි. හමුදා අපතිත් සෙබළෙක්, ඕනම හමුදාව සොල්ජර්. දෙදෙනෙක් මරණයට පත් වුණා. වාර්තා අනුව ඊයේ ඔවුන්ගේ සිරුල් මේ රටට ගෙන එන්න තිබුණා. මම හරියටම දන්නේ නැහැ, මම දැක්ක වෙබ් අඩවියක තියෙනවා ඒක යම් ප්‍රමාදයක් තිබෙනවා කියලා. ඉතින් ගෙනාවද නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. දැන් මේ මරණ සමග අපේ රටේ මාලි ගැන මේ සෙබළු මියගිය සෙබළු ගැන කතා බහක් ඇති වුණා. ඉතින් මම කල්පනා කළා කුමක්ද මේ මාලි රාජ්‍යයේ තිබෙන අවුල, එක්සත් ජාතීන්ගේ සාම හමුදා කියන්නේ මොනවද, ඒවට ලංකාවේ අය ගියේ ඇයි කියන කරුණු කෙටියෙන්. අපේ සෙබළු දෙදෙනාගේ මරණයට පෙර ජනවාරි 20 වෙනිදා සිදු වූ ප්‍රහාරයකින් තවත් රටවලට අයත් සෙබළු 10 දෙනෙක් මිය ගියා. මේ සෙබළු වැඩ කරන්නේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙවරක. එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙවර එකාකාර නැහැ, ඒක විවිධයි. මාලි රාජ්‍යයේ මෙහෙවර කෙටි හඳුන්වන කෙටි නම මිනුස්මා MINUSMA. ඒකේ දිග නම ඉංග්‍රීසියෙන් United Nations Multidimensional Stabilization Mission in Mali. අපි සිංහලෙන් කිව්වොත් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ කායී කරන මෙහෙවර කියන්න පුළුවන්. මොකද්ද මේ සාම හමුදා කියන්නේ කියලා අපි කෙටියෙන් හඳුනා ගනිමු. මිනිස්යාගේ ඉතිහාසයේ පිරීලා තියෙන යුද්ධවලින්නේ. පසුගිය සියවසේදී මේ යුද්ධ නතර කිරීම සඳහා මිනිස්සු හදාගන්නවා සංවිධානය එක්සත් ජාතීන් නමින්, United Nations. ඒ සංවිධානය බිහිවීමෙන් පස්සේ ලෝකයේ රටවල් වල කිසියම් භූමි කලාපයක හෝ රටවල් ඇතුලේ සටන් ඇති වූ විට එක්සත් ජාතීන් උත්සාහ කරනවා සාමකාමී ලෙස ඒ සටන් සමතයකටපත් කරන්න. ඒ උත්සාහයන් හැම විටම නම් සාර්ථක වෙලා නැහැ. ඇත්තම් සාර්ථක වූ අවස්ථාවලදී ඒ ගැටුම් සමනය කිරීම සඳහා එක්සත් ජාතීන් සමහර විට යවනවා නිරීක්ෂණ කණ්ඩායම්. සමහර විට යවනවා සටන් කරුවන් අතර සටන් විරාමයක් ඇති කරලා
ඔවුන් අතේ තිබෙන ආයුධ එකතු කිරීම සඳහා කණ්ඩායම්. සමහර විට සටන් විරාම සටන් ඒ සාම ගිවිසුණු සාර්ථක වෙලා මැතිවරණ පවත්වන විට මැතිවරණ පැවැත්වීම සඳහා සහාය වීමට කණ්ඩායම් යවනවා. මේ අය යන්නේ යුද්ධ කරන්න නෙවෙයි. නමුත් ඒ අයට ආයුධ තියෙනවා. තියෙන්නේ සැහැල්ලු ආයුධ. ඔවුන් පහර දෙන්නේ තමන්ට පහර දුනහොත් පමණක්. නැතුව ඔවුන් මුලින් පහර දෙන්නේ නැහැ. මේ අය පැලඳ සිටින්නේ නිල් පාට හිස් වැස්ම. එනිසා මේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා සෙබළු අඳුන්වන තව අන්වර්ථ නාමයක් තියෙනවා බ්ලූ හෙල්මට්ස් කියලා. නිල් හිස් වැසුම් කරුවෝ. මාලි රාජ්‍යයට මොවුන් යන්නට හේතුණු කාරණය කුමක්ද? පවිත්‍ර මාලි කියන්නේ අපේ රටට නුහුරු නමක්. බොහෝ දුරින් තිබෙන්නේ මාලි බටහිර අප්‍රිකාවේ තිබෙන ගොඩ බිමෙන් වට වූ රට. ලෑන්ඩ් ලොක් කන්ට්‍රි. මුහුදක් නෑ මාලි රාජ්‍යය. ඒ අවට තියෙන්නේ ඇල්ජීරියාව, නයිජ, බර්කිනා ෆාසු, මොරිතානියා කියන රටවල්. මාලි රාජ්‍යයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 12,00,000ක් පමණ. නමුත් ජනගහනය මිලියන 18යි. අපේ ජනගහනයට අඩුයි. ලෝකයේ අප්‍රිකාවේ පමණක් නොවෙයි ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් මාලි. ඊට අල්ලපු රට බර්කිනා ෆාසොත් එහෙමයි, නයිජත් එහෙමයි, මොරිතානියාවත් එහෙමයි, ඇල්ජීරියාව තරමක් හොඳයි. දුප්පත්කම කොයිතරම්ද කියනවා නම් මාලි රාජ්‍යයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම $891. අපි මේ ශ්‍රී ලංකාව හාරදාට කිට්ටුනේ. අපි දන්නවනේ ශ්‍රී ලංකාවේ තිබෙන දුප්පත්කම පහළ ස්තරේ. එහෙමනම් මාලි රාජ්‍යයක බඳු වෙන්න ඕන. නමුත් මේක හරි ප්‍රහේලිකාවක්. ඇයි? අපේ රටේ තරුණය ඔබත් ඇතුළු ඩිජිටල් උපකරණනේ පාවිච්චි කරන්නේ. සෙලියුල, දුරකථන, ඩිජිටල් කැමරාව, ලැප්ටොප්, ටැබ්. මේ උපකරණ හදන වල තිබෙන චිප්ස් හදන අමුද්‍රව්‍ය. ඒවයේ කවර හදන අමුද්‍රව්‍ය කොහෙන්ද එන්නේ? මේ රටවල. හරිනම් ඒ රටවල් ඉතාම ධනවත් වෙන්න ඕනනේ. අපේ රටේ ජනගහනය මිලියන 20ට වැඩි. නමුත් අපේ රටේ ලියාපදිංචි සිම් කාඩ් සංඛ්‍යාව මිලියන 23. එහෙමනම් ජංගම දුරකථන කොයිතරම් අලෙවි වෙනවද? ඒ අලෙවි වෙන සෑම ජංගම දුරකථනයකම පාහේ නිෂ්පාදනයට යොදාගන්න අමුද්‍රව්‍ය වෙන්නේ කොහෙද? මාලි, බකිනා ෆාසෝ, නයිජර් වැනි කාලකන්ණි භාවයට පත්වුණු දිනිඳු රටවල. මාලි රාජ්‍යයේ තිබුණේ ඒ අවට රටවලු තිබුණේ ප්‍රංශ ජටත් විජිතයක් විදිහට. 60 ගණන් වල ඒගොල්ලෝ නිදහස ලැබනවා. මාලි රාජ්‍යයේ 2012 එහි ජනාධිපතිවරයා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරෙනවා. එවිට ඒ මාලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ සිටින උරෙයිගා නමින් හඳුන්වන ජන කොට්ටාසය තමන්ට ස්වයං පාලන බලතල දිනා ගැනීම සඳහා අර අපේ රටේ වුණා වගේ සටන් ව්‍යාපාරයක් ගෙනියනවා. ඔවුන් ගහගෙන ඉස්සරහට ඇවිල්ලා ඇතැම් නගර අල්ල ගන්නවා. එවිට ප්‍රංශය සහ සෙසු අප්‍රිකානු රටවල් විශේෂයෙන් නිරිතදිග අප්‍රිකානු රටවල් එකතු වෙලා ඒ අප්‍රිකානු රාජ්‍යයන්ගේ සංවිධානයක් තිබෙනවා ඉකෝවාස් කියලා. බටහිර අප්‍රිකානු ජාතීන්ගේ ආර්ථික ප්‍රජාව කියන අදහස තියෙන. ඒ අය එකතු වෙලා කැරලිකාරයෝ මර්ධනය කරනවා. මර්ධනය කළාට පස්සේ අන්න එක්සත් ජාතීන් මැදිහත් වෙනවා. මැදිහත් වෙලා සාම හමුදාවක් හදනවා. ඒ සාම හමුදාවේ සේවයට තමයි ශ්‍රී ලංකා සෙබළු ගියේ. මිනිස්මා සාම මෙහෙවරේ ඉන්නවා රටවල් 10-12කින් පැමිණි සෙබළු. අපේ රටෙන් ගිහින් සිටියේ කුඩා කණ්ඩායම. මේ තමයි මාලි රාජ්‍යය පිළිබඳ කතාන්තරය. ඔව්, අපේ රටෙන් ගියපු කුඩා කණ්ඩායමේ ඉඳලා බොහොම අකාරුණික විදිහට ජීවිතයට සමුදෙන්න වෙච්ච මේ රණවිරුවන් දෙදෙනා ගැන ලක්බිම ඉරිදා සංග්‍රහයේ දෙවනි පිටුවේ විශේෂ සටහනක් තියලා තියෙනවා. මේ කොටින්ගෙන් දෙවරක්ම දිවි බේරාගත් කපිතාන් දිනේෂ් ජයවික්‍රම, වසන්ත දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන්ත විජේකුමාර මේ දෙදෙනාම ඇත්තටම මේ ජීවිතක්ෂයට පත්වෙන්නේ. මොහන් සමරනායක මහත්මයා, මේ සිවිල් වැසියන්ට ආහාර
ගෙන යමින් තිබුණු ට්‍රක් රථවලට එල්ල වුණු ප්‍රහාරයේදී කොහොම වුණත් මේ දක්ෂ වෙඩික්කරුවන් අපේ රටට අපේ හමුදාවට ආඩම්බරයක් වෙච්ච කිරුලක් වෙච්ච රණවිරුවන් දෙදෙනෙක් ඉතින් කොහොම වුණත් අපිට අහිමි වුණත් ඔවුන්ගේ නම් අපේ ඉතිහාසයට එකතු වෙනවා අපි ඒ ගැන බොහොම ආඩම්බරෙන් තමයි අද මේ සිහිපත් කිරීම කරන්නේ ඊළඟ මාතෘකාවට අපි ඉක්මනට ඔව් ඔබට මතක ඇති ඔබ දෙදෙනස් මේ අපේ කතාබහට සහභාගී වුණා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ දිනෙත් කිව්වොත් 20 වෙනිදා හදිසි නිවේදනයක් කළා. ඒ නිවේදනය තමයි ඒ නිවේදනය කළේ ඔහු ට්විටර් පණිවිඩයකින් මුලින්. එහෙම තමයි ඇමරිකාවේ ජනාධිපති දැන් බොහෝ තීරණ දැනුම් දෙන්නේ මිනිස්සුන්ට ට්විටර් ගිණුම ඔස්සේ. කුමක්ද නිවේදනය? ඔහු කිව්වා සිරියාවේ සිටින ඇමරිකානු සෙබළු 2000 ඉවත් කරගන්න. අෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සෙබළු 14000න් සැලකිය යුතු කොටසක් ඉවත් කරගන්න. ඒක ඇමරිකාවේ දේශපාලන ගැටුමක් වුණා. ඇමරිකාවේ ආරක්ෂක ලේකම් තීරණය නිසා. දැන් නමුත් මේ තීරණය යනවා ඉස්සරහට ක්‍රියාත්මක වෙමි. ඇමරිකාවේ ප්‍රධාන පෙළේ නිලධාරීන් කණ්ඩායමක් මේ ජනවාරි 26 වෙනිදා ගියා කටාර් රාජ්‍යයට ඇෆ්ගනිස්තානයේ සාම හමුදා ඉවත් කිරීම ගැන ඇෆ්ගනිස්තානයේ තලිබාන් කණ්ඩායම සමග සාකච්ඡා කිරීම සඳහා. ඉතින් අපි තලිබාන්වරු ගැන පස්සේ විස්තර කරමු. මේ සාකච්ඡාවලදී දෙගොල්ලන්ගේ අවධානය යොමු වුණේ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කරගත් විට ඇෆ්ගනිස්තානයේ නැවත වරක් අන්තර්ජාතික ත්‍රස්තවාදීන්ගේ තිප්පල බවට පත්වීම වළක්වන්න පුළුවන්ද නැද්ද කියන එක. තලිබාන්වරු ප්‍රතිඥාව දුන්නා ඇමරිකානු නිලධාරීන්ට එවැන්නකට ඉඩ නොතබන බව. ඒ පොරොන්දුව යටතේ දැන් තිබෙන ආරංචි අනුව ඉදිරි මාස 18 ඇතුළත ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සෙබළු 14000න් වැඩි කොටසක් අඩුම ගානේ භාගයක් ඉවත් කර ගැනීමට නියමිතයි. ඒක වෙනවද නැද්ද කියන එක අපේ ඉස්සරහට තමයි බලාගත යුතු. ඇයි ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයට ගියේ? මේක දිග කතාවක්. ඇත්තම කෙටියෙන් කියන්න වෙනවා. අතීතයට යන්න බෑ. ඇත්තම ඇෆ්ගනිස්තානයේ අපේ කලාපේ රටක්. සාක්කවුල සමාජිකේ 8 වෙනි සමාජිකේ. ඇෆ්ගනිස්තානය ඔබ කියවල තියෙනවා නම් W.A. සිල්වගේ නවකතා ඔහුගේ පොත්වල තියෙනවා. ඔහුගේ පොත්වල ඇෆ්ගනිස්තානය අඳුන්වල තියන්නේ අවකන් දේශය කියලා. එක්තරා කාලයකදී ඇෆ්ගනිස්තානය බෞද්ධ බහුතරයක් සහිත රාජ්‍යයක්. ඔබට මතක ඇති අර බාමියන් සානුවේ අවුරුදු 1500කට පෙර ඉදිකරපු බුදු පිළිම තිබුණා. අශෝක අධිරාජයාගෙන් පස්සේ ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගූ කනිෂ්ක අධිරාජ්‍යයට පාලනයට යටත් වෙන තිබුණා කලකදී ඇෆ්ගනිස්තානය. 20 වෙනි සියවසේ වන විට ඉතාම සමෘද්ධිමත් නුනත් සාමකාමී විවෘත නිදහස් සමාජයක් තමයි ඇෆ්ගනිස්තානයේ තිබුණේ. නමුත් අද එය සුන්බුන් ගොඩක් කාලකන්ණි දේශයක්. මම අතීතය ඔක්කොම කියන්න බෑ. අපි ඇයි ඇමරිකානු හමුදා ගියේ? ඔබ සියලු දෙනාට මතක ඇති 2001 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා 9/11 හරි ප්‍රසිද්ධයි. ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් 105 බැගින් යුත් කුළුණු දෙක ගුවන් යාන හප්පල බිම දානවා. 4000ක් මිය යනවා. ඒ ට්වින් ටවර්ස් තමයි ඇමරිකාවේ ආර්ථික සමෘද්ධියේ සංකේතය. ඒ විතර නෙමෙයි ඇමරිකාවේ යුද බලයේ සංකේතයේ පෙන්ටගනයටත් ගුවන් යානයක් කඩා වැටෙනවා. ඊට පස්සේ එදා සිටි ජනාධිපති කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් තීරණය කරනවා මේ පහර දුන්නු පිරිස ආවේ ඇෆ්ගනිස්තානයේ සිට. ඒ කාලේ ඇෆ්ගනිස්තානය පාලනය කරේ තලිබාන් නමින් හඳුන්වන ඔවුන් පුදුම ජාතියක්. ඔවුන් බලයට ආවහම ඒ රටේ ගෑනු ළමයින්ට පාසල් යන එක නතර කළා. මේ තරුණ තරුණියන්ට ඔබ වගේ විලාසිතා කරන එක නතර කළා. සිනමා හල් නැවැත්තුවා. රූපවාහිනිය වසා දැම්මා. අමුතුම කණ්ඩායම සෑම පිරිමියෙකුට නියම කරා අඟල් 2ක්වත් දිගට සැවුල වවන්නට.
ඊ තලිබාන් වරුන්ගේ නායකයා මුල්ලා ඕමාර් මුල්ලා කියන්නේ ආගමික පදවියක් ඔහු සිටින විට තමයි ජෝර්ජ් බුෂ් තීරණය කළේ පින් ටවර්ස් වලට එල්ල වුණු ප්‍රහාරයට පළිගැනීම සඳහා දඬුවම් කිරීම සඳහා අෆ්ගනිස්තානයට ගිහිල්ලා ඒ ත්‍රස්තවාදීන් මර්ධනය කරන්න 2001 ඔක්තෝබර් 10 වෙනිදා ඇමරිකානු හමුදා නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයට පහර දෙනවා යටත් කරගන්නවා ඒ විදිහට තමයි සෙබළු එහෙට ඇෆ්ගනිස්තානයට ගියේ නමුත් සත්‍ය කරුණනම් නිව්යෝර්ක් නුවර වෙළඳ මධ්‍යස්ථානයට පහර දුන්නේ අල් කයිඩා බව තමයි දැනට තියෙන තොරතුරු ඔවුන් ආවේ ඇෆ්ගනිස්තානයේ නොවේ සෞදි අරාබියේ මේ සැලස්ව සකස් කළ තිබුණේ ජර්මනියේදී ඇෆ්ගනිස්තානයේදී නෙවෙයි ඉතින් මිටි තනින්නේ වතුර බහින්නේ මිටි තනින් වතුර පහත් තනින් වතුර බසින පහත් තනින් ජලය ගලා ගියා ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරයට ලක් වුණා නමුත් ඇමරිකාවට කොයිතරම් සුපිරි මිලිටරි බලයක් තිබුණත් මිනිස්සු කියන වර්ගයේ හැටි තමයි නැගී සිටිනවා සටන් කරනවා විරෝධතා එනවා තලිබාන් වරු දිගින් දිගටම සටන් කරා දහස් ගණන් ඇමරිකානු සෙබළු මිය ගියා සාමාන්‍ය ජනයා මිය ගියා ඒ නිසා තමයි මේ දැන් අවසානයේදී තීරණය කළේ ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කරගන්න ඇත්තම යුද්ධ නතර කරන්න නෙවෙයි ඒක කළේ ඇමරිකාව දැන් තවත් යුද්ධයකට සූදානම් වෙමින් සිටිනවා අනිත් ඒවා නතර කළ යුතුව තිබේ කවදාවත් නතර වේවි කියලා බලාපොරොත්තුවක් තියන්න බැරි දෙයක් යුද්ධ අපේ ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ යුද්ධවලින් ඉතින් කොහොම වුණත් මේ මුළු ලෝකයේම විවිධ රටවල්වල සිද්ධ වෙන කාලීන දේශපාලන සමාජ තොරතුරු අපිට මේ විදිහට බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න වාසනාව ලැබිලා තියෙනවා ඔබතුමා නිසා ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහාන් සමරනායක මහත්මයාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට මේ තොරතුරු බෙදා හදා ගන්න සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.